සාමාන්‍ය සමයේ 21 වන සතිය සිකුරාදා පළමුවන කියවීම ශුද්ද වූ පාවුල් තුමන් විසින් කොරින්ති වරුන්ට ලියන ලද පළමුවන හසුරින් කොටසකි. පළවෙනි පරිච්ඡේදයේ 17 සිට 26 දක්වා සහෝදරවරුනි, ක්‍රිස්තුස් වහන්සේ මා යැව්වේ බෞතිස්ම ස්නාපණය කිරීමට නොව සුභහස්න දේශනා කිරීමටය. එහෙත් මා එය කළ යුත්තේ මාගේ වියත් කතික බලයෙන් නොවේ. කුමක් හින්ද මා එසේ කළහොත් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ බලය නිෂ්ප්‍රභවන බැවිනි. කුරුසියේ පණිවුඩය විනාශවන අයට විකාර දෙඩුමකි. එහෙත් විමුක්තියේ මගට පා තැබූ අයට එය දෙවියන් වහන්සේගේ බලය වේ. මේ ගැන ශුද්ධ ලියවිල්ලේ මෙසේ ලියා ඇත. මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව වනසාලමි. මම නැනවතුන්ගේ නැනවත්කම පහකරම් යනුයි. ප්‍රඥාවන්තයා කොහිද? විනදරයා කොහිද? මෙලොව වාද කරන්නා කොහිද? මේ ලෝකයේ ප්‍රඥාව ප්ලාපයක් වන බව දෙවියන් වහන්සේ හෙළි කර ඇත. මන්ද දෙවියන් වහන්සේගේ ප්‍රඥාව සැලස්ම අනුව ලෝකයාට ස්වකීය ප්‍රඥා බලයෙන් දෙවියන් වහන්සේ දැනගැනීමට නොහැකි විය. ඒ වෙනුවට ප්ලාපයකයි කියන සුභහස්න දේශනා කිරීමෙන් අදහන්නන් ගලවාලීමට උන්වහන්සේ සතුටු වූසේක. යුදෙව්වරු ආස්කම් ඉල්ලති, ග්‍රීක්වරු ප්‍රඥාව සොයති. එහෙත් අපි කුරුසියේ ඇනගසනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරමු. මෙය යුදෙව්වරුන්ට පැකිලීමකි, විජාතින්ට ප්‍රලාපයකි. එහෙත් කැඳවීමලත් යුදෙව්වරුන්ටත් ග්‍රීක්වරුන්ටත් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ බලය හා ප්‍රඥාව වේ. ප්‍රලාපයකයි කියන දෙවියන් වහන්සේ ප්‍රලාපය මිනිස් ප්‍රඥාව ඉක්ම වූ ප්‍රඥාවකි. දුබලකමකයි කියන දෙවියන් වහන්සේගේ දුබලකම මිනිස් ශක්තිය ඉක්ම වූ ශක්තියකි. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුද්ධ මතයුතුමන් විසින් ලියන ලද සුවිශේෂය 25 වෙනි පරිච්ඡේදයේ 1 සිට 13 දක්වා ස්වර්ග රාජ්‍ය මෙසේ උපමා කළ හැකිය. තෙල් පහන් රැගෙන මනාලයා පෙරමගට යෝතියෝ දස දෙනෙක් ගියෝය. ඔවුන් අතරෙන් 5 දෙනෙක් නුවණ නැති අයය, 5 දෙනෙක් නුවණ ඇති අයය. නුවණ නැති අය සිය පහන් ගෙන යද්දී ඒ සමග තෙල් ගෙන ගියේ නැත. එහෙත් නුවණ ඇති අය සිය පහන් ගෙන යද්දී ඒ සමග බඳුන්හි තෙල් ගෙන ගියහ. මනාලයාගේ පැමිණීම පමා වූ කල ඒ සියල්ලෝම නිදිබර වී නිදාගත්හ. මධ්‍යම රාත්‍රියේ අන්න මනාලයා ඔහු පෙරමගට යන්නේ හඬක් විය. එවිට ඒ සියලු යුවතියෝ නැගිට සිය පහන්වල තිර සකස් කළහ. ඒ කල නුවණ නැති අය අපේ පහන් නිවිගෙන යයි, ඔබේ තෙල් වලින් ටිකක් අපට දෙන්නේයි නුවණ ඇති අයට කීහ. එහෙත් නුවණ ඇති අය එසේ කළ නොහැක. අප දෙගොල්ලන්ටම සෑහෙන තරම් තෙල් මෙහි නැත. එබැවින් වෙළඳුන් වෙත ගොස් ඔබම මිලදී තෙල් ගන්නැයි පිළිතුරු දුන්හ. ඔවුන් ගිය පසු මනාලයා ආවේය. සූදානම්ව සිටි 5 දෙනා ඔහු සමග මංගලොත්සවයට ගියහ. ඔවුන් ඇතුළු වූ විට දරවසන ලදී. පසුව අනික් යුවතියෝ අවුත් ස්වාමිනී ස්වාමිනී අපට දොර ඇරිය මැනවයි කීහ. එහෙත් මනාලයා මම ඔබ කිසිසේත් නොහඳුනමි පිළිතුරු දුන්නේය. එබැවින් දවසවත්
පැයවත් ඔබ නොදන්නා නිසා අවදිව ඉන්න. සුවිශේෂ වාක්‍ය මෙසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුමන් තුල ප්‍රේමවන්ත සොයිර සොයරීනි, අද සුවිශේෂය තුලින් ක්‍රිස්තුන් වහන්සේ අපිට මතක් කරන්නේ මනාලයාව පිළිගන්නට පෙරමගට එන මේ යුවතියන් දස දෙනා පිළිබඳව උපමාව. දැන් ක්‍රිස්තුන් වහන්සේගේ කාලයේ එදා ජුදා සමාජයේ තිබුණු මහ මංගල්‍යයන් ගැන පුංචි විස්තරයක් ක්‍රිස්තුන් වහන්සේ මේ එක්කල අපිට මතක් කරනවා. එක තමයි ප්‍රේමවන්තීනි ක්‍රිස්තුන් වහන්සේ ජීවත් වුණු වකවානුවේ මේ යුදා සමාජය තුළ පැවති විවාහ පිළිවෙත වෙන්නේ ඒ විවාහයන් දවස් කීපයක් තිස්සේ පැවැත්තුවා. අවසානයේදී මේ විවාහ මංගල්‍යයේ උච්චතම අවස්ථාව වෙන්නේ මනමාලයා මනමාලිගේ නිවසට පැමිණීමයි. ඒ සමග තමයි ඒ විවාහ මංගල්‍යයේ උච්චතම අවස්ථාව උත්සවශ්‍රීයෙන් සමරන මොහොත සිදු කරන්නේ. එතකොට ප්‍රේමවන්තීනි, දැන් මේ මනාලය එන වෙලාව මේ මනාලිය දැනගන්නේ නැහැ. මනාලය වේලාසනින් කියලා නෙමෙයි එන්නේ, ඒ දිනේදී කොයි වෙලාවක හරි මනාලය එන්නට පුළුවන්. ඉතින් මේ මනාලය එන මොහොතේ සමහර වෙලාවට අද වගේ යාන වාහන තිබුණේ නැහැ. පයින් තමයි, එහෙම නැත්නම් සත්වයෙකුගේ පිටේ තමයි ඔවුනට එන්නට සිදු වුණේ, මනාලයට එන්නට සිදු වුණේ. ඒක නිසාම මේ වෙලාව කීයටද කියලා කියන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ. සමහර වෙලාවට පරක් වෙනවා, වෙලාවට කලින් එන්නට සිදු වෙනවා. අනිත් පැත්තෙන් ප්‍රේමවන්තේනි, එදා සමාජයේ තිබුණු බොහොම අහිංසක පිළිවෙතක් තමයි මේ මනාලය මනාලියව පුදුම කරවන්නට, එහෙම නැත්නම් අපි කියනවා සර්ප්‍රයිස් එකක් දෙන්නට බලාපොරොත්තු නොවන අවස්ථාවක මනාලියගේ ගෙට පැමිණෙනවා. ආයතකට මේ සංසිද්ධිය තුළ තමයි ක්‍රිස්තුන් වහන්සේ අපිට මතක් කරන්නේ මේ යුවතියන් අවදියෙන් ඉන්නට ඕන. මොකද ඔවුන් දන්නේ නැහැ මනාලිය කොයි මොහොතේ පැමිණෙනවද කියලා. ඒ දවස මුළුල්ලෙම ඔවුන් අවදියෙන් සිටිය යුතුයි මනාලයව පිළිගන්නට. මේක තමයි මේ ජුදා වත් පිළිවෙත් අතර, විවාහ වත් පිළිවෙත් අතර තිබුණු චාරිත්‍රය. ආයතකට මේ තුලින් ක්‍රිස්තුන් වහන්සේ අපිට අඟවනවා ක්‍රිස්තුන් වහන්සේගේ දෙවන පැමිණීම සිදුවන මොහොත පිළිබඳව. දැන් ක්‍රිස්තුන් වහන්සේ කියනවා උන්වහන්සේගේ දෙවන පැමිණීම, ඒ කියන්නේ ලෝක අවසානය සිදුවන මොහොත අපි කවුරුත් දන්නේ නැහැ. ඒක නිසාම අර යුවතියන් දස දෙනා ඕනම මොහොතකදී මනාලයව පිළිගන්නට පහන් දල්වගෙන සූදානමින් සිටියා වගේ අපගේ ජීවිතත් ඒ ආලෝකයෙන් දල්වගෙන සූදානමින් ඉන්නට ඕන. ආලෝකය කියලා මෙතන අඟවන්නේ අපගේ ජීවිතයේ යහපත් ස්වභාවය. එහෙමනම් ඒ යහපත් ස්වභාවයෙන් අපි ආලෝකයේ දරුවන් මෙන් ක්‍රිස්තුන් වහන්සේව පිළිගන්නට හැම මොහොතෙම සූදානම් වුණොත් තමයි අපි ජීවිතේ ජයග්‍රහණය කරන්නේ. අපි අඳුරේ හිටියොත් එහෙම, ඒ අඳුරේ සිටින අපි සුදුස්සන් නෙවෙයි ක්‍රිස්තුන් වහන්සේගේ දෙවන පැමිණීමේදී උන්වහන්සේව පිළිගන්නට. ඒ කියන්නේ අඳුරේ ඉන්නවයි කියලා කියන්නේ අපි පාපී ජනතාවක්. එහෙමනම් පාපී තුල ජීවත් වෙමින් ඉන්න අපිට ක්‍රිස්තුන් වහන්සේ කියනවා යහපත් කල්ක්‍රියාවක් අපි ඇති කර ගන්නට ඕන. ප්‍රේමවන්තේනි, අපගේ මුළු ජීවිත රටාව තුළම අපි දුර්වලකම නිසා පාපයට වැටෙන හැම වාරකදීම අතපසු නොකර, පරක්කු නොකර, හොඳ පාපොච්චාරණයකට ගිහිල්ලා නිතරම අපගේ ජීවිතයන් හදවත් පිරිසිදු භවින් තබා ගන්නට ඕන. පාපයෙන් ඉවත් වෙලා අපි ජීවත් වෙන්නට ඕන. මෙන්න මේ ආකාරයෙන් ජීවත් වෙද්දී අපි ආලෝකය තුළ ආලෝකය දල්වගෙන ඉන්න අර යුවතියන් හා සමානයි. අන්න එතකොට තමයි ක්‍රිස්තුන් වහන්සේ පැමිණෙන මොහොතේදී උන්වහන්සේව ජයග්‍රාහි ලීලාවෙන් පිළි අරගන්නට, එහෙම නැත්නම් දේව රාජ්‍යයට, ලෝක අවසානයේදී දේව රාජ්‍යයට ඇතුළු වෙන්නට ඔබට මට පුළුවන් වෙන්නේ. ඔබට ජේසු පිටයි.